Tree the Harm YouTube channel. මෙම කවිබණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. දුරුතු සඳේ සඳ ගුවනේ දිලෙනවා. සාදු සිතින් අපි බුදුන් වඳිනවා. දුරුතු පෝය ගැන විස්තර වෙනවා සාදුනාද මැද ඇසියුතු වෙනවා සකල සත්වයන් වෙත මහත් කරුණාවෙන් එදා අපේ ලෝතුරු බුදු පියාණන් වහන්සේ බුදු බව ලබා සියක් දහසක් දෙනා නිති නිසුවපත් කරමින් දඹදිව මුළුල්ලෙහි දහම් චාරිකාව කරන අතර සම්බුදු බව ලබා නවවැනි මාසයෙහි මහා කරුණාවෙන් දුරුතු පොහෝ දින උරුවෙල් දනව්වට වැඩම කරනවා. දුරුතු පෝ දින ලෝතුරු සමිඳුන් උරුවෙල් දනව්වට වැඩමන්නේ තිදෙනෙකි සොයුරු එම ගම්පියසේ බුදු හිමියන් කල වසන්නේ හිස මත නිතරම ජටා බැඳගෙනයි ඒ අය අරමෙහි හැසිරෙන්නේ එයින්දාමයි මේ තිදෙනාහට තුන්බෑ ජටිලය කියන්නේ උරුවෙල් නදියේ ඉහළ කෙළවරේ උරුවෙල් කස්සප වසමින්නේ නදී කස්සප ගයා කස්සප කියා තව දෙදේ නෙක්ද උන්නේ මෝහ අඳුරේ තෙරපි තෙරපි සිටිය අය බුදු නෙත ගැටෙන්නේ දුරුතු පෝදින ලෝතුරු සමිඳුන් මහා ගුණයෙනි පිහිටවන්නේ නිල් දිය පිරිගන් තීරුව සුවඳ කරනවා මල් පිපිලා වියඟ නදින් විකසිත වෙනවා ඒ දස දෙස ලොවුතුරු බුදු සුවඳ හමනවා උරුවේල දනව්වට සම්බුදු සමිඳු වඩිනවා සම්බුදු සමිඳු වඩිනවා උරුවෙල් කස්සප ඒ ගඟ අසබඩ පිරිසක් සමගින් වැඩ ඉන්නේ පෙළහර පානා ලොවුතුරු හිමි ගැන නොමැතිය මේ අය පැහැදෙන්නේ මේ අතර නොසිතන විලසට පිරිසක් පූජාවකටයි සැරසෙන්නේ උරුවෙල් කස්සප ගේ පැදුමටයි අංග මගද දෙරාටින්ගෙන්නේ ලොවුතුරු හිමියන්නේ දිනේ එහි වැඩඉන්නේ උරුවේල කසුප් දමනය කෙරුමට සැරසෙන්නේ පානා පෙළහර සමිඳුන් සිව්දෙස පැතිරෙන්නේ දහසක් දෙන බුදු සරණින් සුවපත් වන්නේ අපේ බුදු පියාණන් වහන්සේ
අසිරිමත් දුරුත් පොහෝ දවසේ උරුවේල කාශ්‍යපගේ ආරාමයට වැඩම කරලා ඔහුව දමනය කරන්න නොයෙක් විදිහේ ප්‍රාතිහාරයන් පානවා. බුදුපියාණන් වහන්සේගේ ප්‍රාතිහාරයන් දකින උරුවේල කාශ්‍යප කියනවා, ඔබ වහන්සේ කොපමණ ප්‍රාතිහාරය පෑමට දක්ෂ වුවත් මාසී රහත් වෙලා නෑනේ කියලා. මේ අතර උරුවේල කාශ්‍යපට පැහැදුණු අංග මගද දෙරටෙහි විශාල පිරිසක් එදිනම පූජාවක් සූදානම් කරනවා. බොහෝ වටිනා පුද පරිස්කාර තමයි මුන් රැගෙන එන්නේ. මේ අවස්ථාවේ ගෞතමයන්ගේ ප්‍රාතිහාරය දැකලා පැහැදී මට ගෙනෙන පිරිකර ගෞතමයන්ට පූජා කරයි කියලා උරුවෙල් කස්සප විශාල බියක් ඇති කරගන්නවා. ඉතායියලයි පාන පෙළහර නෙත ගැටුනොතින් සිත බැඳෙන්නේ, පුද පිණිස මට ගෙනෙන පිරිකර පැහැදුනොත් ඔහුටමයි දෙන්නේ. වෙනත් දිනයක ආවනම් අද මටයි මේ හැම දෙය ලැබෙන්නේ, යන්න කියලා කියන්නත් බෑ, සිතයි මොනවද දැන් කරන්නේ, සිතයි මොනවද දැන් කරන්නේ. ලොවුතුරු හිමියන්ගේ බල එයි නිරතුරු පැතිරෙනවා, බමුණාගේ සිතේ තියෙන අදහස හිමි දකිනවා. ජටිල පිරිසට දහම් දෙසමින් පිරිස සුවපත් කරනවා, මහා කරුණා අමා දහරින් ඉන් පසුව ලොව බලනවා. බලා බුදු හිමි දුරුතු පොදින මහා කරුණා සමාධියෙන් වැඩම කෙරුවා. ලක්දිවට හිමි සතුව තිබු මහා ඉර්දියෙන් එළිය වූවා. සිරිලකම පෙර විහිදුවාලු බුදු රැසින් නදී ගංගා සුමුදු වන පෙත සුවඳ මල් පිපුණා බැතින්. තරු මල් පිපිලා පුන් සඳ පායයි දුරුතු මහේ එන මදනල ගියයි. තුන් ලක් දෙරණෙම සුවඳ හමායයි දුරුතු මහේ අප නම දින හොයයි. සවුලෝ සත්වග සුවපත් වන්නේ බුදුගුණ ගීයෙන් අසිරි සලන්නේ. මහවැලි ගංලිය බුදුගුණය සිඹින්නේ, සැසිතිලෝනා බුදුන් වඳින්නේ, සැසිතිලෝනා බුදුන් වඳින්නේ. කරුණා මෙත් ගංග දොරේ ගලනවා, සම්බුදු දාරින් ලොව
සැනසෙනවා මිසදිටු ගන්නාය දුකින් මුදනවා සිරිලක් දෙරනට සමිඳු වඩිනවා ක්ලේශ මාර මහා යකුන් පරදලා සුගත් සමිඳු අපේ බුදු බව ලබලා උරුවෙල් ජනපද යෙහි වැඩ ඉඳලා අන්න අපේ ලෝ තුරුහිමි වැඩලා බුදුරැත් මිහිදා සමිඳු වඩින්නේ මහියංගන බිම පිරිසිදු වන්නේ දස දෙස බුදු රැස් විහිඳුවමින්නේ එකල මෙයක් පිරිස කියුන්නේ එකල මෙරට මිස දිටුයක් පිරිස කියුන්නේ හිමි වැඩි ඒ දවසේමයි රැස්ව සිටින්නේ අමියායුද අත දරාන මොවුන් සිටින්නේ හිටිවන මා නාග උයනේ එලිය කිවන්නේ එදා අපේ බුදු පියාණන් වහන්සේ උරුවෙල් දනව්වේ සිට ලක්දිව මහියංගනයේ මහා නාග කියන වන උයනට වැඩම කරනවා එවකට මෙහි සිටි යක්ෂ සේනාව එදා උයනේ රැස්වීමක් යොදාගෙනයි තිබුණේ යක්ෂ පිරිස රැස්වීමට සූදානම්ව සිටිද්දී මුළු පරිසරයම මෙන්න මේ ආකාරයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා සිව් ආත සම්බුදු රැස් වී දෙන්නේ මද නාල සුසුවඳ සීල හමන්නේ යක් පිරිසට මේ වෙනස දැනෙන්නේ රස්මිය දහරා එහි පැතිරෙන්නේ තේජ දීර බල එහි පැතිරෙන්නේ වනමල් පිපිලා රුවිනි දිලෙන්නේ මහාවැලි රන්දිය සේබබලන්නේ සිරිලක් දෙරනට සමිඳු වඩින්නේ බියවියකුන් හැම සට නැට එනවා අසිපත් අමෝරා අසලට පැමිණෙනවා නිහාණ්ඩව ලොතුරා බුදු හිමි පසු වෙනවා එයක් පිරිස මේ කවුරුද විමසනවා ඔසවාගත් ආයුද සැම
බිම තීවා ඒයක් පිනිස අමතයිමි බන කීවා ලෝතුරු ගොයුම් පාමුල දමනය පිරිස අවසන බුදු ගුණ කීවා දමනය කරමින් ඒයක් සේනා අමරස දුන්නා නිවනද පේනා හැම සත් වගහට නිතිසුව ගේනා නමදිමු මුනිදුන් මෙත් ගුණ පානා අතිශේ සුනිර්මල සම්බුද්ධ ෂඩ්වර්ණ රශ්මිමාලාවන් විහිදුවමින් ගලා යන සුනිර්මල දිය ධාරාවක්සේ කරුණාව පතුරවමින් එවකට මෙහි සිටි යක්ෂ සහ නාග යන කුලවලට අයත් පිරිස දමනය කරමින් අපේ බුදු පියාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට දහම් දේශනා කරනවා. මේ අතර සමනල පර්වතවාසී සුමන සමන් දිව්‍ය රාජයාද සුදුවතින් සැරසී නොයෙක් සුවඳවත් මල් ආදිය රැගෙන එදා විශාල පිරිසක් සමග අපේ බුදු පියාණන් වහන්සේ දැක බලා ගැනීමට පැමිණිලා සිටියා. සමනල ගිරි කඳු යායේ සුවඳ හමනවා එහි අධිපති සුමන සමන් දෙවිඳු වඩිනවා ලෝතුරු හිමි බෑ දැකලා දහම් අසනවා පිම්බලයෙන් සෝවන්ව සසර දිනනවා මග පලලාබී දෙවියන් පෙර තුටු වෙනවා සම්බුදු කිරණ වැදිලා සුව පත් වෙනවා ලෝතුරු දහම් ගඟුලේ පෙර කිමි දෙනවා කිසිවක් සමිඳු සිහිවීමට ඉල්ලනවා ඇසු ඒ දහම හරි මනහර සුවය ගෙනේ කිසිදා නොලද මහසැන සුමක් දැනේ සිහිපත් වන්න ඔබ මාට සෑම දිනේ මොනවද මට දෙන්නේ බුදුහා මුදුරු වෙනි දුරුතු මහේ පුන් පොදින මෙය සිදුවන්නේ කේස ධාතු මිටක් සමිඳු දෙවිඳුට දෙන්නේ සාදුනාද මෙදයි දෙවිඳු එය පිළිගන්නේ ඉන්පසු පූජා තබමින් සෑය කී දිවන්නේ කේස ධාතු පිළිගත්තේ රන් කරඬුව කිනි ලෝතුරු හිමි දහම් දෙසු තැන තෝරා ගනි එතැන මැණික් අතුරාලා
පිරිසිදු කරගනි ඉඳු නිල්මා පාසානෙන් සෑයක් ඉදියුනි ඉඳු නිල්මා පාසානෙන් සෑයක් ඉදියුනි දෙවිවරු රැස් වී නිරතුරු එහි පූජා තබන්නේය සටනට ආයක් පිරිසද සෑරජිඳුට වඳින්නේය සිරිලක බුදු බල පතුරා හිමියා පසු වඩින්නේය තවමත් දී සෑසමිඳුට ඔවු අපහිස නමන්නේය තවමත් ඒ සෑසමිඳුට ඔවු අපහිස නමන්නේය දුරුතු සුපුන් සඳ ගුවනෙහි පායයි සවුසත සැනසුන සදහම් ගියයි දෙවියෙකු පළමුව කරවපු සෑයයි සාදු සාදු අපි නම දින පෝයයි ශ්‍රී ලංකා ධර්මීතලය සම්බුදු පා පහසින් පරම පවිත්‍ර කොට එදා දුරුතු මහේ සුපුන් සඳ පා යද්දී උතුම් දුරුතු පොහෝ දවසේ ශ්‍රී ලංකා භූමීතලය බුදුවරයන් වහන්සේ නමකගේ පාදාස්පර්ශයෙන් පහස ලද උතුම් පුණ්‍ය භූමියක් බවට පත් කරනවා ශ්‍රී ලංකා වාසී බෞද්ධ කාටත් මේ දුරුතු පොහොය අතිශය වැදගත් වටින දිනයක් බවට පත් වෙනවා අසන්න බැතිබරව තවත් සිදුවීම් කිහිපයක් පන්සාලිස් වසක් පුරා කර පොදු ජන සේවේ අසූවිය ඇති සමිඳු මල්ල නගරෙට වැඩමුවේ තෝරාගත් කුසිනාරා සල්ලුයනේ තැත පෙනවා ලොව කම්පිත කරවා හිමි පිරිනිවනට පත් වෙනවා පිරිනිවනට පත් වෙනවා සුවඳ සඳුන් දරසෑයක සමිඳු සිරුර දැවෙන්නේය මේ අතරේ නොසිතූ ලෙස පුදුම දෙයක් කෙරෙන්නේය සරබූනම් රහත් නමක් සෑය ළඟට පැමිණෙන්නේ පාමින් පෙළ හර සමිඳුන් දීවා ධාතුව ගන්නේ ග්‍රීවා ධාතුව ගන්නේ ඉර්දි බලය පාමිනීමි සෑය තුලට වැඩමන්නේ අරුම පුදුම ලෙසිනියදා ග්‍රීවා ධාතුව ගන්නේ ග්‍රීවා ධාතුව ගන්නේ දුරුතු මහේ පෝය දිනේ මෙහෙම දෙයක් සිදු වෙනවා ඒ ග්‍රීවා ධාතුවගෙන ලක් දෙරණට වැඩමනවා ලක් දෙරණට වැඩමනවා මහියංගන සෑ රජුගෙන් එය තැන්පත් කරන්නේ දහස් ගණන් දෙවිවරු විත් මහා පූජා තියන්නේ දොළොස් ද්‍රියන් කොට මියුගුණු සෑය බඳිනවා සරබූනම් රහත් තෙමේ මෙය කරවනවා සමන් සුරිඳු කරවපු මේ අමරණීය සෑයයි
දොළොස් ද්‍රියන් නුසට එදා බැන්දෙත් මේ සෑයයි සරබුනම් රහත් නමක් මුල්වීමය කරන්නේය අමරණීය ඌමේ මහ සෑය තවත් දිලෙන්නේය අමරණීය ඌමේ මහ සෑය තවත් දිලෙන්නේය මහියංගන සෑරාජයානු ලෝකයේ ප්‍රථම වතාවට තෙරුවන් සරණ ගිය බෞද්ධ දෙවියෙකු විසින් කරවන ලද සෑයයි එපමණක් නොව බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුව සරබූනම් රහත් නමක් විසින් තැන්පත් කොට දොළොස් ප්‍රියන් උස සෑයක් බවට පත් කරවන ලද්දේද මේ මහියංගන සෑයයි මිහිලියේ වන පියස සිහිල් කරමින් පෙරද මහවැලිය සුන්දරව ගලන්නේ ලක් දෙරන රැක ගන්න දුටු ගැමුණු මහනිරිඳු සටන මහියංගනෙනි පුරන්නේ රැක ගන්න මේ දෙරන එක් සත්ව එක් සිත්ව මී කතේ බුදු ගුණය රැඳෙන්නේ අසූරිය නක් උසට මේ නිසයි මියෝ ගුණුව සිරිලකේ අප සැමට ලැබෙන්නේ සුවඳ පිරිගන්දැල වන භූමි සරු කරන මහවැලි ගං කොමලි නටනවා සිරිලකම වට කරන් බුදු සුවඳ ගෙන දෙමින් අදත් පෙර ලෙසම එය ගලනවා අඳුරු මග ගමන් කළ නියම ලෙස මග නොදත් අය බුදු බණින් සැනසුනේ පවසකට දිය බිඳක් ලැබුණු මෙනි ඒ සියලු දෙන උතුම් සද්ධර්මයේ සුව ලබන්නේ පවසකට දිය බිඳක් ලැබුණු මෙනි ඒ සියලු දෙන උතුම් සද්ධර්මයේ සුව ලබන්නේ අපේ මේ ලක් දෙරන දිනෙන් දින සරු කරන වීර රජ දරුව උපන් දේශයයි සිරිපා කඳු මුදුන මුළු රටම සරු කරන ඒ අපේ ගෙල පැලඳි මාලයයි සිරිපා කඳු මුදුන මුළු රටම සරු කරන ඒ අපේ ගෙල පැලඳි මාලයයි මෙහෙරදා ගැඹෝ මිලියේ සතපන්න රජ දරුව නිබඳ සිත් දුන් වගයි දුරුතු පොදා තමයි මේ සියල්ල ඇරඹුනේ සඳ කොමලි තරු සමග සුවය දෙයි දුරුතු පොදා තමයි මේ සියල්ල ඇරඹුනේ සඳ කොමලි තරු සමග සුවය දෙයි මියුගුණු බෝධිය රන්වන් පාටයි ඒරන් එලියෙන් සෑයද බබලයි සා
පදුනාද තව මත්නේ පැතිරෙයි දෙවුරැක වරණින් මේ හැම පවති සුමන සමන් දෙවි සමනල ඉරෙහි සිටින්නේ රකිමින් සිරිපාද කමල මෙයද බලන්නේ සෑය අසල සුමන සමන් දෙවොලක් වන්නේ ශ්‍රේත වර්ණ ඇතු පිට සිට බැල්ම හෙලන්නේ තවමත් නැත මීලිය මත මේ සුන්දර සෑය මෙවන් උතුම් වටින දෙයක් ලොව කිසි තැන නෑය දෑ අභිමානයේ කිරුල මෙයද පතල වීය අපේ රටට නියුගුණු සෑ රජුගේ සරණ වීය ලූතුරු බණට පැහැදුනි රට දන්න වාසී සසරේ අඳුරු දුක් ගිනි දැල් කර කරුණා දහර අමීලය මුනි දුගේ සෑසී නිම කළ නොහැක ඒ සම්බුදු ගුණ රාසි දුරුතු පෝය සඳ අහසේ දිලෙනවා ලොවුතුරු හිමි පළමු වරට මෙහි වැඩමනවා යක්ෂ නාග දමනය කර බල පතුරනවා සුමන දෙවිඳු කේස ධාතු මිටක් ලබනවා බුදු බල හමුවේ යක් සේනා පරදින්නේ සිරිලක් මිහිලියේ බුදු ගුණ වැපිරෙන්නේ කෙත්වතු සරු වෙලා හැම දන තුටුවන්නේ පිම්බර දුරුතු පෝදාමි හැමවන්නේ නැතිකර දමා සංසාරේ මග අඳුරු පෙන්වා දුන්සේක යායුතු මග සොඳුරු යක්නා පිරිස පෙරදමනය කළ රුදුරු බුදුබන අසා සැනසුනි සැම දෙන මහාරු වින්ද මහදුක් ගින්න නිවේවා දෙසු මුනිඳු බන නිති වැටේවා සෑසිති ලෝනා සමිඳු දකිවා වැසු නිවන් දොර සැමට ඇරේවා වැසු නිවන් දොර සැමට ඇරේවා වැසු නිවන් දොර සැමට ඇරේවා